දිවුල් බෝගේ තිබෙන රෝග පලිබෝධ ගත්තහම ඇතරම අඩු සංඛ්‍යාවක් තිබෙන්නේ මොකද මේක අපේ රටට ආවේනික පළතුරක්. නමුත් පැලතවාන්වලදී සහ වගාවේදී අපිට යම් යම් රෝග සහ පලිබෝධ දක්න ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම පැලතවාන්වලදී අපිට දක්න ලැබෙනවා නෙමටෝඩ හානිය. මේක වළක්වා ගැනීම සඳහා අපිට ප්‍රතිකාරයක් විදිහට ඇබමැක්ටින් විශේෂිත සාන්ද්‍රණය නිර්දේශ කරපු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බඳුන් මිශ්‍රණය සකස් කිරීමේදී අපිට වියලි සහ දිරාපත් වූ කුකුල් පොහොර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වගාවකදීත් අපිට ආසාදනයක් දක්න ලැබෙනවා නම් ගස්වල කොළ කහවිලා එවැනි තත්ත්වයක් තිබෙනවා නම් පරීක්ෂා කරලා ඇබමැක්ටින් සහ ඒ වගේම කාබනික පොහොර ලෙස කුකුළු පොහොර යෙදීම මගින් වගාවකදී තිබෙන ප්‍රධානම හානිය තමයි මේ ගෙඩි විදින සතුන්ගේ හානිය, අපි කියනවා රණයගේ හානිය කියලා. මේකදී සලබේක් තමයි ඇත්තරම කුඩා ගෙඩිවලට බිත්තර දැමීම සිදු කරන්නේ ගෙඩි විදලා. ඊට පස්සේ කීටේ අවස්ථාව මේ ගෙඩි ඇතුලේ කාදවමින් හානි කරනවා. එවැනි ගෙඩි එතකොට අපිට ප්‍රයෝජනට ගන්න බැරි වෙනවා. නමුත් ඔවුන්ගේ අනිත් අවස්ථාවල් සල පිලා අවස්ථාව සහ සුබුල් අවස්ථාව ඉතින් පිටත සිදු වෙන්නේ. මේ හානි වූ ගෙඩි නැවත ප්‍රතිකාර කළ කිසිමක් කරන්න බෑ. ඒ නිසා අපි වගාව පිරිසිදුව පවත්වා ගැනීමත් කුඩා කාලයේදී මෙවැනි දක්න ලැබෙන ගැට හානි වූ ඒවා ඉවත් කරලා පවත්වා ගැනීමත් සිදු කරන්නේ.